දකින්නේ දකුණු කොරියාවේ සෝල් දුම්රි ස්ථානය. මේ දුම්රි ස්ථානේ භාවිත කරමින් දිනකට එහා මෙහා ගමන් කරන සංඛ්‍යාව දහස් ගණනක්. ඒ අතරට ඇතැම් විට ශ්‍රී ලාංකිකයන්ට අදාළයි. සංචාරයට එන අය, ප්‍රක්‍රියාවට එන අය, ජීවිතේ හීන බලාපොරොත්තු සුවාගෙන දකුණු කොරියාවට එන අය ඇතැම් විට අපිට මුණ ගැහෙනවා. දින කිහිපයකට දකුණු කොරියාවට ආවා. සතුරු හොයාගෙන නැහැ, සතුරු දෙන්නයි අපි ආවේ. ලංකාවේ නම් අපි ඉතාමත්ම නිදහසේ සතුරෙන් කාලය ගත කරනවා. එහෙත් දකුණු කොරියාව වගේ කාර්යබහුල රටකට ඇවිල්ලා අපිට ඒ සතුට මදක් සීමා කරන්න සිදු වෙනවා. ඒ තමන්ගේ ආර්ථික ශක්තිමත් කරගන්න. මෙහි මිනිස්සු නම් හරි සතුරෙන් එහා මෙහා යනවා. මගේ රටේ මිනිස්සුන්ට අන්න එහෙම අවස්ථාවක් නැහැ. එහෙත් ඔවුන් ජීවිතේ බලාපොරොත්තු ගොඩක් තමන්ගේ හදවතේ රඳවාගෙන ජීවත් වෙන්නේ. ඒ බලාපොරොත්තු වලට උංචි අවස්ථාවක් දෙමු සතුරෙන් කාලය ගත කරන්න. එහෙනම් දකුණු කොරියාවේ ජීවත් වෙන දකුණු කොරියාවේ වසර කීපයකට නවතන්ගෙන සිටින මගේ රටේ සුන්දර මිනිස්සුන්ට සතුරු දෙන්නයි මේ සූදානවන්නේ. පුරා පැයක කාලයක් සතුරෙන් කාලය ගත කරමු. දකුණු කොරියාවේ ඉඳලා අපි සූදානම් මුළු ලෝකෙටම සතුරු අරන් යන්න. මේ ඔයාගේ ආදරණීය පැය ලාස්ට් ටයිම් ටීවී. දකුණු කොරියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් අපිට මුණ ගැහෙනවා. ඉතින් ඒ අය වැඩ කරන කම්පැනිස් වලට ගිහින් එහෙම නැත්නම් ආයතනවලට ගිහින් අපි කතා බහ කරනවා. මේ නලින්, අයිබෝන්. අයිබෝන්. මේ අවස්ථාව හරි අමාරුයෙන් අපිට හම්බ වුණේ. මොකද මේ වගේ කොරියන් ජාතිකගේ ආයතනවලට ගිහිල්ලා කතා කරන්න හම්බෙන්නේ නැහැ ලේසින්. හැබැයි ඉතින් අද දවසේ අපිට අවස්ථාව හම්බුණා. ලාස්ට් ටයිම් ටීවී කණ්ඩායම කම්පැනිස් ටිකකට යනවා. ගිහිල්ලා ඒ කම්පැනිස් වල වැඩ කරන මගේ ශ්‍රී ලාංකිකයන් එක්ක කතා බහ කරන්න සූදානම්. කොහෙද ගම? මම රත්නපුරේ. රත්නපුරේ දැන් කොච්චර කාලයක් යනවද ඇවිත්? දැන් අවුරුද්දයි මාස 5ක් යනවා. අවුරුද්දයි මාස 5ක් කොච්චර කාලයක් ඉන්නවද? අවුරුදු 4යි මාස 10ක්. අවුරුදු 4යි මාස 10යි. මේ අවුරුදු 4යි මාස 10යි ගෙවෙනකොට ටාගට් එකක් තියෙනවද? ඔව් ඉතින් හැමෝගෙම එහෙම ටාගට් එකක් තියාගෙන. මොකක්ද දැන් දෙවැන්තම ටාගට් එක? අනේ මුදල් තමයි නේද? මුදල් නැතුව ජීවත් වෙන්න බෑනේ. මේ මුදල් හම්බ කරගන්න දුක් විඳින්න ඕනනේ. ඔව් ඉතින් මේ ඇවිල්ලා සෑහෙන දුක් විඳින්න ඕනි අපි. ඒක තමයි දැන් ලංකාවේ ඉන්න කට්ටිය කොරියාවට නේ ගියේ කියලා නෑදෑව ඉතින් සෑහෙන්න නේ හිතන මැති ආම අපේ කොල් නලින් කොල්ලට නම් සල්ලි ගොඩක් හම්බ වෙයි. හැබැයි නලින් කොල්ල කරන වැඩේ දන්නේ නැහැ නේ මොකද්ද කියලා නේ. ඔව් ඒක තමයි. මහන්සිද? ටිකක් මහන්සි තියෙනවා. අපි උදේ පාන්දර 8ට ඉන්නේ. 8 ඉඳලා 9 වෙනකන් ඉතින් එක දිගටම වැඩ. එක දිගටම මැෂින් එක නතර කරන්න බෑ. ඉතින් අපිට නතර වෙන්නත් බෑ. ඔව් ඒ වගේ වැඩ. ඉතින් මහන්සියක් තියෙනවා ඉතින්. ඔව් මේ චුට්ටක් මට කියන්න මේ කොරියන් ජාතිකයන් මොන වගේ පිරිසක්ද? විශේෂයෙන්ම අධිකාරය වගේ ඇත්තම හොඳයි අපිට. දැන් අපේ කම්පැනි සජන්නේ එහෙම හරි හොඳයි. හොඳට කතා බහ කරනවා. එහෙම අනෙක් සමහර අය කියනවා ඉතින් හොඳ නැහැ කියලා. නමුත් අපිට නම් එහෙම නැහැ. දැන් මේ වැඩ කරන අය පොරි ජාතිකයෙන් ඉන්නේ. අපිත් එක්ක අපේ සහෝදරයෝ වගේ අක්කලා අම්මලා වගේ මේක වැඩ කරන එකට. අනිවාර්යෙන් කොරින් ජාතික කාන්තාවන්ට අක්කයි කියන කට්ටියක් ඉන්න මෙතනනේ. ඔව් දැන් අපි අක්කා කියලා කතා කරනවා. ඒගොල්ලෝ තීරණ දැන් අපි කියන්නේ අපි අක්කා කියන්නේ අපි නූණ කියලා කියන්නේ. ඔව්. අපි භාෂාවෙන් අක්කා. අපේ භාෂාවෙන් ඉඳි කොහෙ ගියත් අක්කලා නේ. රයිට් ඕන අනාගත ප්‍රාර්ථනෙ සුබ වෙන්න ඕනේ. මේ පොඩක් මේ ලෙඩ වෙලා ඉන්න අසනීප වෙලා ඉන්නේ. මේ අතත් මැෂින් එකකට අහු වෙලා කියලා තමයි කිව්වේ. හැබැයි ඉතින් මේ වගේ දුක් විඳින මිනිස්සු තමයි ලංකාව පෝසත් කරන්නේ නේ. හොඳයි මේ එහෙනම් ඔයා පෝසත් වෙනවා වගේම ඔයාට සල්ලි හම්බ වෙනවා වගේම ඔයා ලංකාවත් පෝසත් කරනවා කියලා දන්නවනේ.
අනිවාර්ය විදේශ විනිමය රංකාවට අරගෙන ඉන්නේ මෙන්න මේ වගේ සුන්දර මිනිස්සු. ඉතින් අනාගතේ ජය වෙන්න ඕන සු ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටෙන් ඉන්න. බොහොම ස්තුතියි. රයිට් ඕකේ. සිහිනය කී ඔබ නිහඬ මැදි අම්රෑ නිදන නෙත් යුග සනසවා සුසුම් රැලි ඔබ බලා ඉන්දියාවේ නිබඳ මාහද සනසවා මේ හොඳට සිින්දු කියන පුළන් එක්න තම යහ පැත්ති මොකදයාග නම කමල් කමල් රයිට් ඕකේ වැඩ කමල්ලයි වැඩ කරනකම පොඩ කතා කරමු ඈ ඔන්න මේ පැත් මෙතන මැෂින් එකේ හැට මෙහාට වෙනවා හැබැයි ආ එහා පැත්තේ ඉන්නවා අවුලක් නැහැ කතා කරමු මේ කමල් කොහෙද ගම මම ගාල්ලේ ගම ගාල්ලේ වැඩ බැරි නැහැ ගම ගාල්ලේ හැබැයි ඉතින් මැෂින් එක ඔට්ටු වෙන්නේ හොඳේ මේ කතාව ඔන්න බොරු කරලා තියෙනවාද මේ දැන් කොච්චර කල්ද දැන් අවුරුදු 4යි මාස 6ක් කරලා අවුරුදු 4යි මාස 6 එකෙන් තව මාස 3යි 2යි 2යි මාස 5යි ඉන්නේ මාස 5යි තව තියෙන්නේ ඒ කියන්නේ මාස 5න් පස්සේ ලංකාවට යනවා ඔව් ලංකාවට යන්න එපා ඉතින් අනිවාර්යෙන් ලංකාවට ගිහිල්ලා ආපොසරක් එනවද ආයේ එන්නේ නැහැ ඉතින් මෙහෙම ජීවත් වෙන්න බෑ ඉතින් ලංකාව ජීවත් වෙන්න ඕනේ ඉතින් නෝනකෝ යන්න එපා කියලා ආ එහෙමත් නැහැ ඉතින් රයිට් මේ ඉස්කෝල කාලේ තමයි මේ සංගීතෙත් එක්ක හිටිය කෙනෙක් නේ ඔයා ඔව් ඉස්කෝල කාලේ හිටියා ඕ ලෙවල් කරාට පස්සේ බෑන්ඩ් ශ්‍රී ලංකරා ඊට පස්සේ දිගටම කරගෙන ආවා ඉතින් මේ වෙනකම් මෙහෙට ආවට පස්සේ හුඟක් අඩු වුණා ඉතින් බෑන්ඩ් කිරු ආවා ඉතින් හුඟක් අඩු වුණා බෑ ඉතින් මෙහෙදි වැඩත් එක කරන්න අමාරුනේ ඉඩ දීන වෙලාවට ඉතින් පොඩ්ඩක් ගිටාරය පොඩ්ඩක් ප්ලේ කරලා සින්දුවක් කියලා විනෝද වෙන විදිහට රයිට් ඕන දැම්මයි තවත් මාස 5කින් ලංකාවට ගිහිල්ලා ලංකාව ඉඳන් කරන්න ඕනේ දේ මොකක්ද කියලා ප්ලෑන් කළේ විරද ඔව් ඔව් මම ඉඩම් අරගෙන තිනවා තීඩම් ඒ වැඩ කරගෙන ඉන්නවා ඉතින් ඒ කියන්නේ වැවිලි වැවිලි හිමිකරුවෙක් වැවිලි හිමිකරුවෙක් ඒකද මේ යන එනකොට කොරියාවට එනකොට තිබුණු දෙයට වඩා යනකොට ලොකු සතුටක් ඉන්නේ දයන්නේ ඔව් අනිවාර්යෙන් සතුට කියන්නේ මම එනකොට ආර්ථික මට්ටමේ පහත හිටියේ දැන් ඉතින් ටිකක් සාමාන්‍යයෙන් මිනිස්සුක වශයෙන් ජීවත් වෙන්න පුළුවන් ආර්ථික මට්ටමක් දැන් තියෙනවා ඉතින් කාටවත් අතනපාව ජීවත් වෙන්න ආර්ථික මට්ටමක් තියෙනවා මේ කොරියාවට පින් සිද්ධ වෙන නිසා දෙවෙනිම අව ලෙස හලකනු මේ කොරියාව ඒක තමයි තමන්ගේ ජීවිතේ හිණත් තමන්ගේ පෞලිසි හිණත් සියල්ල සාර්ථක කරගත්තේ මේ කිසිම දෙයක් දන්නේ නැති රට අනිවාර්යයෙන් අනිවාර්යයෙන් මේ කොරියාව රටයි රට නිසා තමයි ජීවිතේ සාර්ථක වුණේ වගේ පන්සලේ පල්ලියේ දහඩියෙන් අපි දනු පිළිම දා ගැප්පෙන්නේ ලෝකයක් දන නැමු පන්සලේ පල්ලියේ දහඩියෙන් අපි දනු පිළිම දා ගැප්පෙන්නේ ලෝකයක් දන නැමු මේ අපේ ශක්තියයි මේ අපේ ජීවයයි වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ
මේ මැසින් එකේ වැඩ කරන ගම්පහ චානක බලාපොරොත්තු ගොඩාක් එක්ක ලංකාවෙන් ආපු තරුණෙක්. අදේ බලාපොරොත්තු ගොඩාක් ඉෂ්ට කරගෙන තියෙන තරුණෙක්. ජීවිත ජය ගන්න නම් ඉලක්කයක් තියෙන්න ඕනේ. ඉලක්කය සපුරා ගන්නට ඔහු ලංකාවේ ඉඳලා කොරියාවට ආවා. මා අවුරුදු 4 මාස 10ක් කොරියාවේ ජීවත් වෙනවා. ඒ මාස 10 තුල අවුරුදු 4 මාස 10 තුල හීන බලාපොරොත්තු ගොඩක් එක ජීවත් වෙන නිසා එයාට වෙන වෙන දේවල් ගැන හිතන විදියක් නැහැ නේ චානක. අනිවාර්යෙන්ම. ඒ මේ මේ දුක් විඳින්නේ මේ දහ දුක විඳින්නේ ඔයා වෙනුවෙන් විතරක් නෙමෙයි කියලා මං හිතනවා. අනිවාර්යෙන්. මා ඇත්තටම දෙමාපියන්ගෙන් මං මේ දුක් වල විඳිනවා. දෙමාපියන් කිව්වා ඉතින් තාත්තා නම් නැතුණා. අම්මා තාම පොඩි කෙනා ඉඳලා අදා වඩා ගත්තේ. ඒ අම්මා අද ගොඩක් සතුටු වෙනවා මේ දැන් ඉන්න තත්ත්වය අනුව. කියනකොට පොඩ්ඩක් ඇස් දෙක කඳුරුත් වෙනවද මං දන්නේ. හැම වෙලාවම මම මතක් වෙනවා. අනිවාර්යෙන්. දැන් ඔන්න මේ චානකගේ හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙන්නේ. චානක ලියුමක් ලියලා නැත්නම් ටෙලිෆෝන් එකකින් නේ කතා කරන්නේ. හොඳයි. චානක කැමරක දිහා බලාගෙන ඔන්න ඔයාගේ මූණත් බලාගෙන අම්මට වාට කියන දියන් දෙයක් කියන්න පුළුවන් මේ වෙලාවේ. අම්මා මං වෙනුවෙන් ගොඩක් දුක් විඳ ඒ දවස්වල. දැන් මං ඉන්න තත්ත්වය දැකලා අම්මා ගොඩක් සතුටු වෙනවා. පුතාද මේ තත්ත්වේ ඉන්න නිසා මම හැමදාමත් අම්මට ආදරෙයි. එච්චර හැමදාමත් මම ආදරේ අම්ම නිසා තමයි මම මෙච්චර දුක් විඳින්නේ. අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම. අම්ම සතුටින් තියන්න අම්මල සැපවත් ජීවිතයක් ගත කරන්න ලබා දෙන්න. අද මම මේ තත්ත්වෙ ඉන්නවා. ගොඩක් දුක් විඳගෙන ඒ කියන්නේ අම්ම දන්නේ නැහැ මම මේ විඳින දුක. අම්මට කියලා නැහැ. මම අම්මා කතා කරලා තාන්නේ පුතා කොහොමද හොඳින්ද? මම ඉතින් මේ විදිහට තමයි ඉතින් අනිවාර්යෙන් අම්මට දුකයි දුක් ගැන කියන්න බෑ. අම්මත් ඇස් දෙකෙන් කඳුළු හල්නෝ නේ. අනිවාර්යෙන්ම. රයිට් ඕකේ. මේ දැන් ඉතින් ගෑනු ළමයි කිමින්නවද? ගෑල්ලමෙන් නැහැ. හැබැයි ඉතින් ඕන ගෑල් ලංකාවේ මොන වගේ ගෑල්ලමෙද ඔයාට ඕනේ දැන් ලංකාවට ගියාට පස්සේ? අහිංසක දුප්පත් ගෑල්ලමෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ. රයිට්. එහෙම කෙනෙක්ට ඉන්නව නම් ආරාධනා කරන්නත් පුළුවන් නේ අපිට. අනිවාර්යෙන්. දැන් තව කොච්චර කාලයක් ඉන්නවද මෙහෙ? තා ඉස්සරහට අවුරුද්දක් වගේ කාල සීමාවක් තමයි තියෙන්නේ. ඉතින් දැන් අවුරුදු 3ක් විතර ගිවිල ගිහිල්ලා. ඔව්. සල්ලි නාස්ත කරේ නැහනේ? නැහැ. අනිවාර්යෙන්. හැම සතියක්ම එකතු කරලාන්නේ තියෙන්නේ. අනිවාර්යෙන්. රයිට්. ඕකේ. එහෙනම් චානක ගම්පහ ලොකු ලස්සන ලොකු තට්ටු දෙකේ ගියක් හදා ගන්න ඕනේ. අදිෂ්ඨානයක් තියෙනවා. අනිවාර්යෙන් තව අවුරුද්දයි තියෙන්නේ. අනිවාර්යෙන්. නැවත මම කොරියාවට එන්න කියන්නේ. බලාපොරොත්තුවක් තියෙනවා. බලාපොරොත්තුවක් තියෙනවා. මේකට ගිහින් අපිට ගිහින් එන්න වාගේ වැඩ හොඳයි. නිසා මේ අපව ගන්නවා. ඔයා මේ එන්න කියලා කිව්වා. අනිවාර්යෙන්. එහෙනම් ඔන්න කොරියාවේ මේ අවුරුද්ද ගත කරලා තවත් අවුරුදු 4 මාස 10ක් ඉඳලා ලංකාවෙ ඉන්න ඕනේ. අනිවාර්යෙන්. මොකද අපේ ලංකාවේ කට්ටි නැති වෙන්න බෑ. අනිවාර්යෙන්. අපි හැමදාමත් ලංකාවට ආදරයි. කොරියාව දෙවෙනි මව්බිම වලට ශ්‍රී ලංකාව තමයි හදවතනේ. අනිවාර්යෙන්. හැබැයි දොන්න තවයි පුංචි දෙයක්. හීන ගොඩ ඉෂ්ට කරේ දකුණු කොරියාව. කොරියාවටත් ඇත්තටම ආදරෙයි. මුල් තැන ලංකාව. අනිවාර්යෙන්. හදවතේ ලංකාව. හැබැයි මේ ආදරෙත් ලංකාවට ඒ වගේම තමයි කොරියාවටත් අපි හදවතේ තියාගෙන ඉන්නේ නේ. අනිවාර්යෙන්. හැබැයි ඔන්න පුංචි ඉල්ලීමක් තියෙනවා ඈ. කොරියන් ගෑනු ළමයෙක් එහෙම නේ. ඈ හොඳද? ලංකාවට එක්කන් එන්න බෑ. හරි හරි. අනිවාර්යෙන්. නෑ ඔයාගේ කැමැත්තනේ. ඒක ප්‍රශ්නයක් නෑ. රයිට්. ඔකේ. එහෙනම් චානක අනාගත සුබ වෙන්න ඕන. පස්සෙන් ඉන්න ඕනේ. බුස්සන්න දෙපිහිටයි. බුස්සන්නයි. කොරියාව යනවා. ජීවිතේ හීන බලාපොරොත්තු ඉෂ්ට කරගන්නවා. ඔව් අනිවාර්යෙන්ම. කොරියාවට යන්න වෙනවා තමයි ජීවිතේ හීන බලාපොරොත්තු ඉෂ්ට කරගන්න. අන්න එහෙම හිතපු පිරිසක් එක තමයි කතා කරන්නේ. ලංකාව ගැන ආඩම්බරයි. ලංකාව ගැන ඊතමත්ම ඕනෑ කමින් උනන්දුවෙන් ඉන්නේ. පැය 24 පුරාම ලංකාවට යම් කිසි දෙයක් සිද්ධ වෙනවා නම් අනිවාර්යෙන්ම මේ අය දැනුවත් වෙනවා. මේ අයගේ හදවතට එන්නේ සතුට කඳුල මේ සියල්ලම. අයිබුවන්. අයිබුවන්. බොහොම සන්තෝසයි මේ දකුණු කොරියාවේ ඇවිල්ලා පොඩ්ඩක් අපිට පොඩ්ඩක් මේ කතා කරන්න දැන මේ ලැබීම ගැන හදවතින්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕන සිරස. ඔව් සිරස නාලිකාවටත් ඔයගොල්ලෝ සියලු දෙනාටත් මේ අපි දැන් මේ කිම්පෝ කොරියාවේ කිම්පෝ කියලා ප්‍රදේශයක තමයි මේ සියලු දෙනා ඉන්නේ. ඉතින් මම නම් දැන් අවුරුදු 10ක් 13ක් කරනවා කොරියාවේ. ඉතින් මේ හරියට ලස්සනම ප්‍රදේශයක් මේ කොරියා දකුණු කොරියාවේ කිම්පෝ කියන ප්‍රදේශේ. ඉතින් මේ අපි වැඩ කරන පොඩ්ඩක් මල්ලිලා පොඩ්ඩක් බලන්න ආවා. ඇවිල්ලා ඒගොල්ලොත් එක පොඩි පිරිසන්දරක යෙදෙන්නයි අපි ආවේ. මේ පොඩ්ඩක් ඒගොල්ලොත් එක්ක කතා කරලා බලමු නේද? අනිවාර්යෙන්. ඔයත් එක්ක කතා කරනවා ඈ? මොකද නෝනත් එක්ක මෙහෙ ජීවත් වෙන්නේ ලංකාවේ හදවත. හැබැයි මේ ඒ කියන්නේ සිතුවිල තියෙන මේ දකුණු කොරියාවේ. ඔයත් එක්ක කතා කරන හොඳද? රයිට්. අයිබන්. මේ පාට දෙකෙන් කරාබු දෙගන්නේ. මේ පැත්ත රතු පාට, මේ පැත්ත කළු පාටද මන්දා? රයිට්. ඕකේ. මේ කොහෙද ගම? කෑගල්ලේ. කෑගල්ලේ. සාමාන්‍යයෙන් මේ ලංකාව ගැන හැම වෙලාවෙම හොයලා බලන කෙනෙක්ද?
දින හවසන ගම්මින් Facebook එකේ ලංකාවගෙන තමයි බොයන්නේ. අනිවාර්යෙන් වැඩ කරන ගමනුත් ලංකාව හදවත මෙහෙ ඇඟපල තිබුණද හදවත තියෙන්නේ කොහෙද කෑගල්ලද ලංකාවේද? කෑගල්ල. කෑගල්ල ඒක තමයි. හදවත තියලාපු කෙනෙක් ඉන්නවද එහෙ නැහැ. නැහැ. කොච්චර කලක් වෙනවද එවිත්? දැන් අවුරුදු 3ක් වෙනවා. අවුරුදු 3ක්. ආපු පළමු දවසේ මේ දකුණු කොරියාවට ෆ්ලයිට් එකෙන් එහෙම නැත්නම් ප්ලේන් එකෙන් ඇවිල්ලා මෙහෙම අඩිය තියපු දවසේ මොන වගේ හැඟීමක් ඇති වුනේ? ඒක නම් ඉතින් වචන වලට පෙළන්න අමාරුයි. සතියක් විතර යනකම් සංකාවෙන් වගේ නේ හිටියේ. කීපාරක් ගෙදර යන කල්පනා කරාද? ඒ වාර ගණන ගණන් කරන්නත් අමාරුයි. දැන් නම් යන්න බෑනේ. ඒකක් තියෙනවා. දැන් යන්න බෑ. දැන් මේ ගම රටන ඕනට ගම වෙලා මේ පැත්ත. එහෙමකක් තියෙනවා. දැන් පොඩ්ඩක් ඉතින් මේ පැත්ත අපි ඇවිදින්න කරන්න හැම දන්නව හොඳට. ඉතින් මේ පැත්ත දැන් ගෙදර වගේ තමයි මේ හරියන්නේ. අනිවාර්යෙන්ම ඇවිදින්න කරන්න දන්නව, භාෂාවක් දන්නවනේ. භාෂාවක් දන්නවා. හැබැයි ඉතින් ආදරේ හදවත මෙහෙ තියලා නැහැ නේ තාම? නෑ නෑ නෑ. මේ පැත්ත කරන්න ඒ පැත්ත බලන්න නැහැ නේ. ඒක අපිට අදාළ නැහැ නේ. අදාළ නැහැ. රයිට්. නම කියමුකෝ. මංගල. රයිට්. ඔකේ මංගල. කොහොමද? හොඳින් ඉන්නේ. මේ හරි තැම්පත් ළමයෙක් විදිහට තමයි මේ ලංකාවෙන් කොරියාවට ආවේ. හරිද? කිසිම අම්මගේ පුංචි පුතාද ලොකු පුතාද? පුංචි පුතා. පුංචි පුතා විදිහට ආපු මේ මොකද නම? චන්දන. චන්දන කරාබුකුත් දාගත්තා නේ. ඈ ලංකාවේ කරාබු තිබ්බේ නැහනේ. එහෙදි තිබුණ කරාබු. එහෙමද? රයිට්. ඔකේ. මේ තාත්තටද අම්මටද මේ පණිවිඩය අරන් යන්නේ? දෙන්නටම. දෙන්නට. මෙහෙනම් මොකද දෙන්නේ පණිවිඩය අම්මට තාත්තට? හදවතින්ම අම්මට තාත්තටයි ආදරේ. ආදරේ. අම්මනේ අම්මයි තාත්තා නිසාද මේ මෙච්චර මහන්සි වෙන්නේ? ඔව් ඉතින් ඒ ඉදිරිය අනාගතේ වෙනුයි තමයි. ඉතින් මොකද මේ මෙහෙ ඇවිල්ලා කීයක් හරි හම්බ කරගෙන ගියාට පස්සේ ලංකාවේ කියලා හොඳින් සතුටින් ජීවත් වෙන්න පුළුවන්නේ? අනිවාර්යෙන්. කොරියාවේ ඉන්නකොට නම් මේ අද්දකේ කරගඩ එයි නේ. කරන්න දෙයක් නැහැ. හැබැයි මේ කරගඩ ටික නැති වෙනවා ලංකාවට ගියාම. අනිවාර්යෙන්ම. ඒ කියන්නේ දැන් බලහපුරුත් දැන් කොච්චර කාලද? අවුරුදු දෙකක් යනවා. අවුරුදු දෙකයි. ඒ කියන්නේ තව අවුරුදු දෙකයි මාස 10ක් මෙහි ඉන්නවා. ඔව්. රයිට්. හරියට හරි මේ කියපු කතාව දැන් මේ කරගඩ ටික නැති වෙනවා, කරගඩ මෙහි ඇති වෙනවා, ලංකාවට ගියාම කරගඩ නැති වෙනවා. රයිට්. බලහපුරුතු ඉෂ්ට කරගන්න හොඳ ඉතිරි කිරීමක් කරන්න ඕනද? ඔව් අනිවාර්යෙන්ම. නැත්තම් ඉතින් හම්බගෙන සල්ලි වලට වටිනාකමක් දෙන්න නම් ඒ සල්ලිය අපි යම්කිසි කාලයක මේ පරිහරණයට ගැනීම සඳහා ඉතිරි කරගන්න ඕනේ. අනිවාර්යෙන්ම. කොල්ලෙක් වුණාම නේ, කොල්ලෙක් වුණාම මාර වියදන්නේ. ගොඩක් වියදක් තියෙනවා. බෑ එහෙම විද. හැබැයි මෙයා ඉදිරි කරලා දෙන මාළට පොඩ්ඩක් ඉදිරි කරලා දෙනවා. හරි නේ. කොල්ලෙක් වුණා විසින් සාමාන්‍යයෙන් මේ ෆන් එකක් ගන්න. එහෙම නැත්නම් හැපනින් වලට සෑහෙන ලොකු කැමැත්තක් දක්වනවා. හැබැයි ඉතින් ඒක සීමා වෙලා නේ. ඔව් අනිවාර්යෙන් ගොඩක් සීමා වෙලා තියෙනවා. දැන් මේ සීතල කාලේ එනවනේ ගොඩක් මෙහාට. සීතල කාලේ දඩදඩදඩ කාලේ බෙවුලනවා. හරි. පළමු සීතලට හවුවෙච්ච කාලේ මොකද හිතුනේ? ඒ සීතල නැයි දැන් ගොඩක් එපා වුණා. ඉතින් මොනා කාන්දේ කට්ට කාගෙන හිටියයි. කට්ට කාගෙන හිටියයි ඉතින්. මේ මෙහෙට ආවෙ ඉතින් ලොකු බලාපොරොත්තු තියාගෙන. ඉතින් ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඉතින් මොන දුක හරි ඉඳගෙන ඉන්නවා කියලා හිතාගෙන හිටියා. අනිවාර්යෙන් එක්සෑම් එක ලිව්වා. එක්සෑම් එක පාස් වුණා. ඉතින් එක්සෑම් එකට වඩා අමාරුයි මෙහෙ ආවට පස්සේ. ඔව් ඉතින් මෙහෙ අර අවුරුද්දක් දෙකක් යනකම් පොඩ්ඩක් අමාරුයි. ඊට පස්සේ නැයි ඉතින් හුරුුණාට පස්සේ ගානක් නැහැ කේ. ගානක් නැහැ. වැඩිපුර මතක් වෙන්නේ කවුද මේ ලංකාවේ? වැඩිපුර ඉතින් වයිෆ් තමයි මතක් වෙන්නේ. වයිෆ් මතක් වෙන්නේ. මේ දැන් වයිෆ්ට දවසට කීපාරක් කතා කරනවද ලංකාවට? කතා කරන දැන් ගොඩක් වෙලාට හතර පහ පාරක්ම කතා කරනවා ඉතින්. මොකද නිකන් ඉන්ටර්නෙට් කොරියාවේ නේද ලංකාව වගේ නෙමෙයිනේ. ඕන වෙලාවක කතා කරන්න පුළුවන් අතපය දිගහැරලා ඉන්ටර්නෙට් පහසුකම් සියල්ලම දෙනවා. ඒ අදින්නම් වාසනාවන්තයිනේ. ඔව් ඒ අදින්නම් ගොඩක් වාසනාවන්තයි. අපරත් ඉන්ටර්නෙට් දීත් දන්නේ නැණි. මේ කහගෙන ඉඳලා. රයිට්. අනිවාර්යෙන් මේ කියන්නක මොකද නම? කසුන් ප්‍රියංග. මේ කසුන් මේ වයිෆ්ට මොකක් හරි පණිවිඩයක් කියන්න පුළුවන්. වයිෆ්ට මේ ලයි මොනවද කියන්නේ? දැන් ටීවී එක දිහා බලාගෙන වයිෆ් ඉන්නේ මොකද කියන්නේ යාට? කියන් තියෙන ඉතින් ගොඩක් සතුටින් සන්තෝෂෙන් ඉන්න කියලා තමයි කියන්නේ. මං එවන සල්ලි නාස්ති කරන්නත් එපා හොඳේ. විල්ව ක්‍රියා නාස්ති කරන්නේ නැහනේ. නෑ නෑ නාස්ති කරන්නේ නැහැ. එහෙම නෑ. රයිට්. ඔකේ. මේ ඔයා කවුද? කසුන්. කසුන් ප්‍රියංග. රයිට්. එතකොට ඔයා කවුද? චන්දන. චන්දන. එතකොට ඔයා? මංගල. මංගල. රයිට්. ඔකේ. මේ එක හත්තේ කුරුල් වගේ දින්නේ තුන් දෙනාම. අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්. කාට හරි කරදරයක් වුණොත් ඔයාට සෑහෙන මේ හදවතේ මේ පැත්ත දෙපැත්ත උණු වෙනවනේ. රයිට්. ඔකේ. එහෙනම් ඔන්න හදවතින් මම සුබ පතනවා තුන් දෙනාටම. දැන් මේ අපි ඇවිල් ඉන්නේ මේ පුංචි වෙලාවේ අපිට හම්බුනේ. රයිට්. එහෙනම් අපි මෙතන සමගන්නයි සූදානම් වෙන්නේ. එහෙනම් සුපෙදුම්. එහෙනම් වේවා. රයිට්. ඔකේ. හැමදාම හිඳිමු මෙසේ ඕ පාවී ගියා වේලඳේ මා ඔබේ
ඇඟේ පළු වෙලන් වෙලා හැමදාම හිඳිමු මෙසේ ඕ පාවි ගියා වෙලඳේ මා ඔබේ පිපිසිතයා සදු කැකුල්ල මල්යාය විලසින්නු දාව ඔබෙ දැස මගේ දැස ඇතුරේ කතාවේ ඔබෙ දැත මගේ දැස ඇතුරේ සිනාවේ පාවී ගියාවේ ලන්ඩේ මා ඔබේ සංසුන් සිනා ගන්තෙරේ සඳ සිතලේ පාලුවේ ලන් වෙලා හැමදාම ඉදිමු මෙසේ ඕ පාවී ගියාවේ ලන්ඩේ මා ඔබේ ගීත විලසින් ගයා නුදුටු සිනා දැස උතුරා කලාවි සසරේ පැතුම් දෙසිත උතුරා කලාවි නිනෙහි නැවුම් ලොවක රැඳෙමු දයාවි පාවි ගියා වෙලඳේ මා ඔබේ සන්සුන් සිනා ගන්තෙරේ සඳ සීතලේ පාළුවේ ලං වෙලා හැමදාම හිඳිමු මෙසේ ඕ ගෙන දකුණු කොරියාවට ආපු අපේ ලංකාවේ සුන්දර කොල්ලොත් එක්ක දවසේදී ලන්ච් ටයිම් ටීවී අපි කරන්නේ. ගිහලා බලමු මේ වැඩ කරන ගමන් මේ වගේ chances හම්බෙන්නේ නැහැ ලංකාවේ කිසිම මීඩියා channel එකකට. ලන්ච් ටයිම් ටීවී අපේ කණ්ඩායමට හම්බෙලා දෙනවා මේ දෙවන්ත කර්මාන්ත ශාලාවල වැඩ කරන ලංකාවේ කොල්ලොත් එක්ක කතා කරන්න. ආයිබුවන්. ආයිබුවන්යි. මේ සෑහෙන කලකින් තමයි මම හිතන්නේ ආයිබුවන් කියන වචන ඇහුවේ. ඔව් ගොඩක් කලින්. ඔව්. මේ දැන් මේ වැඩ කරන ගමන් කතා කරන ගුරුවරක් ලේසියෙන් හම්බෙන්නේ නැහැ. මේ chances එක ලන්ච් ටයිම් ටීවී අපේ කණ්ඩායමට හම්බ වුණා. මේ වොන් ජීවිතේ එකද රුපියල්ද බොන්ද රුපියල් තමයි එක ලංකාවේ රුපියල් නැතිකම වින්දා මෙහාට යලා ඉතින් අපි වොන් වොන් පිටිපස්සේ පන්නනවා ඔව් වොන් පිටිපස්සේ පන්නලා රුපියල් වලින් ජීවිත ජය ගන්නවා අනිවාර්යෙන්ම රයිට් කොහෙද ගම මම මාවනැල්ලේ මාවනැල්ලේ දැන් සාමාන්‍ය දැන් මේ ලෝකෙ සෑහෙන රටවල් තියෙනවනේ මේ කොරියාව හොඳයි කියලා තීරණය කරේ වොන් වලට කැමති නිසා ඕතින් සාමාන්‍ය අපේ මහන්සියට ලොකු පඩියක් මේ හම්බ වෙනවා ඒකින් ඉතින් අපි කොරියාවට එන්න පඩියක් දුන්නා මේ කොච්චර කාලද මම ඇවිල්ලා දැන් අවුරුදු 3යි මාස 4යි අවුරුදු 3යි මාස 4ක් ඒක තමයි අවුරුද්දක් ඉන්න පුළුවන් තව අවුරුද්දක් ඉන්න පුළුවන් අවුරුද්ද රයිට් ඕකේ දැන් එක්සෑම් එකට පාඩම් කරා A level වල පාඩම් කරනවත් වඩා එක්සෑම් එකට පාඩම් කරන්නේ කොරියන් එක්සෑම් එකට ඔව් ඈ ඔව් රයිට් ඕකේ A level හරියට කරගන්න බැරි වෙච්ච නිසා කොරියන් එක්සෑම් එක හරිය හොඳට ගොඩ දාගෙන කොරියාවට එන්න ඕනේ කියලා හිණයක් තිබ්බා. හිණයක් තිබුණා. මීට අවුරුදු 3 මාස 4 කලින්. කලින්. ඒ හිණේ සාර්ථක වෙලා මේ කොරියන් ජාතිකයන් එක්ක වැඩ කරනකොට තිය ලංකාවේ අයත් එක්ක වැඩ කරනවට වඩා වෙනස්ද? ගොඩක් වෙනස්. මොකද මේ කට්ටිය හැමදේම ඉක්මනට කරනවා. මුලින් අපි ආපු දවස්වල නම් කිසිම දෙයක් අපි භාෂාව දන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. දැන් නැගින් ප්‍රශ්නයක් නැහැ. මේ දැන් අවිල්ලා කාලයක් වෙනවා. ඉතින් දැන් සෑහෙන දේවල් දන්නවා. මේ ඒකින්ද දැන් කරගෙන යනවා ප්‍රශ්නයක් අතුර.
හොදයි මේ වගේ කර්මාන් චාලාවට ගොඩ වැදිලා අපිට කතා කරන මේ ශ්‍රී ලාංකිකයන් එක කතා කරන්න ලැබීමත් ලොකු සතුටක් වෙනවා. මේ ආයතනවල කල්මනාකාරීත්ව විනාඩියක් අන්දිකන් ඉන්න දෙන්නේ නැහැ. හැබැයි අද දවසේදී අපේ චාන්ස් එකක් දුන්නා ලංකාව වෙනුවෙන් මේ ලංකාව වැඩ කරන කොල්ලොන්ගේ තොරතුරු ලංකාවට අරගෙන යන්න කියලා. ඉතින් ඒක තමයි විශේෂත්වය. අද දවසේදී මේ ගෙදරින් අම්මයි තාත්තයිද? අම්මා ඉන්නවා. ඒක කසත් බඳිනවද? නෑ තාම. රයිට් අම්මා ඉන්නවා. අම්මට මොකද කියන්නේ මේ වෙලාවට ඊයේ දිහා බලාගෙන? අම්මට කියන්නේ ඉතින් ඉක්මනට මහන්සියලා සල්ලි හම්බ කරගෙන ගියක් දුරක් හදාගන්න. ලංකාවට එනවා ඉක්මනටම කියලා. උරයිට අපි මොන කලින්ම කිව්වා මේ ලංකාව වැඩ කරන කොල්ලොන්ගේ තියෙන ශක්තිය මේ දකුණු කොරියාව තුළ මොන තරම් ජනප්‍රියත්වයක් එහෙම නැත්නම් මොන වගේ ආකර්ෂණ දිනාගෙන තියෙනවද කියලා. මෙතුම තමයි මේ ආයතනයේ හිමිකරුතුමා. අපි කතා කරලා බලමු. මට කොරියන් භාෂාව බෑ. ඒකට මගේ මේ ආදරණීය හිතවත කුමාර මහත්තයා අපිට සම්පූර්ණ දායකත්වය ලබා දෙනවා. මම ඉස්සල්ලාම කුමාර මහත්තයට ප්‍රශ්න යොමු කරනවා. එතුමා මේ කොරින් ජාතික මේ හිමිකරුතුමාට එහෙම නැත්නම් මේ ආයතනයේ අයිතිකරුතුමාට මේ ප්‍රශ්න යොමු කරනවා. රයිට්. මගේ අහන්න බලන්න මේ ලංකාවේ කට්ටිය කොයිතරම් දායකත්වයක් ලබා දෙනවද මේ කොරියාවේ මේ ආයතන තුළ මේ රැකියාව වෙනුවෙන්? අන්‍යසෝ සයන්නේ උරි අල්ගුසිපනෝන්නේ ශ්‍රී ලංකා චිංගුදරි හේසය කොසෙන්ගල්ත ඔල්මාකු තුනුංගරාගු සයනිමන් ඔල්මාකු තුවාජෝගි ඉන්නවගරාගු ශ්‍රී ලංකා චිංගුදරි හංගුගේ හේසයේ ඔල්මාකු තුවා තිරුගු ඉන්නන් ජී උරි චිංගුදරි ඔත්තෝකේ චිනේගි ඉන්නවගරාගු චුම් මල්සු මෙදල්ලාගු නේ බංගස්සුන්දා ශ්‍රීලංක සිංගුදුල් සොයි කුම්ජාංගේසු කුම්මු හන්ජිනුන් චේගා යෝගි හන් 18년 정도 됐는데 그 18년 정도부터 해서 한 15년 정도 된 것 같아요. 계속 지속적으로 스리랑카 친구들을 많게는 한 12명부터 적게는 지금 현재는 5명 해서 지속적으로 지금 사용하고 있습니다. 아주 지속적으로 같이 일을 하고 있는데 굉장히 성실해요. 성실하고 그다음에 마음씨가 착하고 그래서 한국 사람들이랑 같이 어울려서 일을 하는데 굉장히 저기 뭐 같이 잘 어울려서 일을 하기 때문에 우리 회사로서도 굉장히 보탬이 되고 그래서 저는 계속해서 지금 스리랑카 친구가 5년 정도 되면은 만기가 되거든요. 만기가 되면은 또 이제 다른 친구 소개시켜줘서 또 오고 그래서 스리랑카 친구들 여기서 같이 일을 하다가 중간에 이렇게 나가는 친구들이 없어요. 또 같이 회사랑 잘 호흡을 하다 보니까 같이 뭐 호흡하고 하다 보니까 회사한테는 대단히 이득이 되고 있습니다. 아주 대단히 저희 고맙게 생각하고 있어요. එතුමා කියනවා හැමෝටම සුබ දවසක් කියන ගමන්ම එතුමා කම්පැනි පටන් ගන්න අවුරුදු 18ක් වෙනවා දැනට කොරියාවේ. ඉතින් අවුරුදු 15ක් තිස්සේ ලංකාවේ අය එයා කම්පැනි වලට aran තිනවා. ඉතින් මුලින්ම ගත්තම 15 දිනක් හිටියා. ඊට පස්සේ ඒකේ වීසා ඉවර වෙලා ගියාට පස්සේ 8 දිනක් හිටියා. ඊට පස්සේ දැනට 5 දිනක් සේව කරනවා. සතුට මොකද්ද නම් එයාට තියෙන මේ කම්පැනි ඉන්න කොරියන් අයත් එක්කම සමගිය වැඩ කරනවා. ඒ වගේම ලංකාවේගේ හිත හොඳයි. ඒ වගේම මේ අහිංසකයි. එස කිසි ගැටලුවක් නැහැ. තියෙන කොරියා දැනට තියෙන ගැටලුවක් තියෙනවා. කම්පැනි වල يعني කොරියාට වීසා එන්නේ අවුරුදු 5ක්. මාස 4 අවුරුදු 4යි මාස 10ක් තමයි හරි වීසා එක. ඉතින් ඒ අවුරුදු 4 ඇතුළත ඉන්නේ නැතුව කට්ටිය මැගදී කඩන් යනවා වෙන කම්පැනි වලට. නමුත් මෙහෙට ආපු හැමෝම ඉවර වෙනකම් වැඩ කරලා නැවත ආපු කට්ටිය තමයි. ඒ කියන්නේ අවුරුදු 4යි මාස 10යි වැඩ කරා නම් දෙවෙනි වතාවෙත් එන්න පුළුවන්. ඉතින් එහෙම ආපු අය කොහෙන්දවත් මගදී හොඳ නැහැ කියලා ගියාය නැහැ. ඉතින් හැමදාම දිගින් දිගටම වැඩ කරලා ලංකාවට මෙහෙ කම්පැනි දැන් එක සැරේ ලංකාවට ගියා ඉන්නව මිසක් කම්පැනි මාරු කරපෑ නැහැ. ඉතින් සජිනිම් සතුටු වෙනවා ලංකාවගේ මෙච්චර ලොකු සේවයක් ලැබිච්ච එක ගැන. ඉතින් ඉදිරියටත් දිගින් දිගටම එතුමා බලාපොරොත්තු වෙන ලංකාවේම පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා කුරියන් අයත් එක්ක සමගින් සමාදාන වැඩ කරන ගැන හරි සතුටුයි. ඉතින් එතුමාට ලංකාවේ ලැබෙන සහයෝගය ගැන ස්තුතිවන්ත වෙනවා අපිට. හොඳයි. ඒ වචන ටික අතිශයම වැදගත් වෙනවා මේ කොරියාව ඉඳලා තමන්ගේ හීන බලාපොරොත්තු හඹාගෙන යන අපේ කොල්ලොන්ට ලංකාවේ ඉඳලා කොරියාවට එන්න බලාපොරොත්තු වෙන කොල්ලොන්ටත් අන්න ඒක ඉතාමත්ම අතිශයම වැදගත්. මේ නීතිර අනුව එහෙ නැත්නම් මේ දකුණු කොරියාවේ නීතිර අනුව මේ හිමිකරුවන්ගේ හදවත දිනාගෙන සමගියෙන් එකමගේ වැඩ කරන්න පුළුවන් නම් අපිට ලෝකේ ඕනෑම තැනක ඉන්න පුළුවන්. මෙතුම කිව්වෙත් අන්න ඒ කතාව. ලංකාවේ කට්ටිය අහිංසකයි, සුන්දරයි, කාරශූරයි, මේ සියල්ලම අතිශයම ඇත්ත කාරණාව. අපේ රටේ කොල්ල කවදත් වලියට බර කට්ටිය නෙමෙයි, සමගියෙන් එකමුතුවෙන් ජීවත් වෙන කට්ටිය. එහෙනම් අපි මෙතනින් සමු අරගෙන තවත් අපේ කොල්ලෝ ටිකක් ඉන්නවා කතා කරන්න. Thank you very much. All the best. හිතකව හීන මාලිගේ හදාපු ආඩරි නගපාතනේ කොහේ ගිහින්ද මා තිරින් විදි වදයක් නම්
හැමෝම හිතන්නේ කොරියාවට ඇවිල්ලා රස්සාවක් කරනකොට සුරංගනා ලෝකෙකට ගියා කියලා. අනේ නෑ, එහෙම නෑ. ඒ හිතන සිතුවිල්ල වැරදි. කොරියාවට ඇවිල්ලා බලන්න ඕනේ අපේ කොල්ලෝ විඳින දුක. එහෙම දුක් විඳලා තමයි ලංකාවට ඇවිල්ලා සැපවත් ජීවිතයක් ගත කරන්න හීන දකින්නේ. ඒ හීන දකින කොල්ලොන්ට අද දවසේ අපි සතුට බෙදා ගන්නවා. තවදුරටත් හීන හඹාගෙන යන දුක සතුට සංගවාගෙන හිනා වෙන තවත් පිරිසක් එක්කයි මේ කතාව. ෆයිබර් ජනෙල් හදන කම්පැනි එකක් මේක. මං හිතන්නේ මේ හැමතැනම තියෙන්නේ මේ වැඩ කරන මේ බඩු බායිරාදී තමයි තියෙන්නේ. වයස් බෙදකින් තොරව කොරියන් ජාතිකනුත් ලහි ලහියේ ඉතාමත් මුනන්දුවෙන් කාර්යශීලව වැඩ කරනවා. ඉතින් ඒගොල්ලන් වැඩ කරනවා නම් අපේ කාලේ නිකන් ඉන්න බෑ නේද? ඉතාමත් මුනන්දුවෙන් වැඩ කරන පිරිසක් එක තමයි අද දවසේදී අපි ලන්ච් ටයිම් TV දකුණු කොරියාව ඉදලා ඔයගලන්ට ගේන්නේ. අයිබෝන්. අයිබෝන් අයිය. මේ වෙන සියලුම මහන්සි මාසය අවසානයේදී සතුට ගේනවා. ඔව්. ඔව්.
ඔයාට විතරක් නෙමෙයි ලංකාවේ කී දෙනෙක් වෙනුවෙන්ද මේ සතුට ඔයා රගෙන යන්නේ? මගේ ඉතින් දරු පවුලේ ඉන්නවා, පුතාලා දෙන්නයි, තාත්තා ඉන්නවා, තාත්තා අසනීපෙන් ඉන්නේ. ඉතින් ඒකට තමයි මේ මහන්සි වෙලා කරගෙන යන්නේ. ඉතින් තාත්තා අසනීපෙන් ඉන්නවා, මම රැකියා පුතා රැකියාව කරනවා. මේ හීන සියල්ල බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ලංකාවේ හිටියනම් බෑ කියන තැන තමයි ඔබ හිටියේ. ඔව්, මම තැපැල් සේවයේ අවුරුදු ගාණක් වැඩ කරා. ඒ තාදේශක සේවකයෙක් විදිහට වැඩ කරේ. වැඩ කරලා මාසේ පඩියෙන් හම්බෙන, ඒ කියන්නේ සුළු මුදලෙන් හැමදේම කරගෙන ජීවත් වෙන්න අමාරු හින්දා තමයි කොරියාවට එන්න හිතුවේ. ඒ ආපු ගමන අසාර්ථක නෑනේ? අසාර්ථක නෑ, සාර්ථකයි. සාර්ථකයි. හොඳයි. ඕනම කෙනෙකුගේ හීනයක් තියෙන්නේ දරු පවුලත් එක්ක සතුරෙන් හොඳට කාලා ඇඳලා බීලා හොඳ ගෙදරක ජීවත් වෙන්න. ඒ හීනේ දැන් මේ කොරියාවට පින් සිද්ධ වෙන සාර්ථක කරගෙන තියෙනවා. ඔව්, මම සාර්ථක කරගෙන තියෙනවා දැන්. යම් තාක් දුරට, ඒ කියන්නේ ගොඩක්ම සාර්ථකයි. ගොඩක්ම සාර්ථකයි. මේ කොරියන් ජාතිකයන් ගැන වට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? මම 2006 ඉඳලා කොරියාවේ ඇවිදලා වැඩ කරනවා. අවුරුදු 5ක් වැඩ කරලා ආපහු ගියා. එදා ඉඳන් මම මේ කම්පැනි තමයි වැඩ කරන්නේ. මේ කොරියන් කට්ටිය හැමෝම එක මම එකතු වෙලා වැඩ කරලා තියෙනවා. කවදාවත් බැනලා කරලා එහෙම දෙයක් නැහැ. සාමාන්‍යයෙන් මේ කොරියාවට ඇවිල්ලා වැඩ කරන අපේ කොල්ලෙකුට, අලුතෙන් එන කොල්ලෙකුට ඔයාගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක, ඔයාගේ තියෙන පළපුරුද්දත් එක්ක මොන වගේ පණිවිඩයක්ද දෙන්න පුළුවන් කමල් ලැබෙන්නේ? කොරියාවට එන හැම කෙනෙක්ම එන්නේ ගොඩක් බලාපොරොත්තු එක්කනේ. ඒ ආවට පස්සේ මෙහෙ ඉන්න යාළුවෝ එක එක කතා කියනවා. ඒ කියන්නේ මෙතන හොඳ නෑ, මෙතන අමාරුයි, වෙන තැනක් තියෙනවා, හොඳ තැනක් තියෙනවා, ලියුම ගනින්, අයින් වෙලා යමු කියලා කිව්වට හැමෝටම උදව් කරන්න බෑ මේ අතරේ. දැන් ඔයාට උනා තේරෙන්නේ නැතිනේ, ඔයා ආපු වෙලාවේ ඔයත් එක්ක මට කතා කරන්න බැරි වුණානේ, වෙලාවක් තිබුණ නැහැනේ. මං වැඩේ කරන ගමන් තමයි එහෙට මෙහෙට එජස් වෙලා ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. ඔයා පිටිපස්සෙන් ආවේ මේ සම්බන්ධීකරණ කටයුතු හැම දෙයකටම උදව් වුණේ. ඒ වගේ තමයි කාර්ය සූරය, කියන්නේ කාර්ය බහුලයි. ඒත් එක්ක අපිට කරගන්න බෑ, උදව් කරන්න බෑ. ඔය කටවචනෙට කිව්වට ලංකාවේ එක්කෙනෙක් දෙන්නෙක් මුණ ගැහෙද්දි ලොකු සතුටක් තියෙනවා. හතර පහ දෙනෙක් මුණ ගැහෙද්දි ඉලත්ත වඩා ලොකු සතුටක් තියෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් අතරල යන්න බෑ අපිට. හැම කෙනාම අතිශයම වැදගත්. මේ කොරියන් ජාතිකයන් එක්ක උරෙන් උර ගැටල වැඩ කරනවා. මේ පේනෝනේ වයස අවුරුදු මං හිතන්නේ 50ක් 60ක් වෙන කාන්තාවක්. ලහිලායි අපේ තරුණ කොල්ලොත් එක්ක වැඩ. ආයිබුවන්. ආයිබුවන්. මේ බර වැඩක් නෙමෙයිනේ අද නම්? අද බර වැඩ නෑ. ඔය ඒක තමයි බර වැඩ දෙමුණත් එච්චර තමයි නේ. අනිවාර්යයෙන්. මොනා වුණත් කරන්න ඕනේ. මොනා වුණත් කොරියාවේ ඉන්න අතරින්න බෑ. අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. ගේම නම් ගේම නේ. ඕනම ගේමකට මේ සූදානම් වෙලා තෝ කොරියාවට ආවේ. අනිවාර්යයෙන්. කොහෙද ගම? මීගමේ. මීගමේ. සාමාන්‍යයෙන් මේ මීගමේ පැත්තේ කට්ටිය වැඩිපුර යන්නේ මේ ඉතාලියට. ඉතාලිය. එතකොට ඔයා මොකද මෙහෙ ආවේ? එක්සෑම් කරලා මෙහෙ ආව කොරියාවේ. ඔරයිට්. ඇත්තම නම මොකද්ද? බුද්ධික. රයිට්. ඕකේ. බුද්ධික එන්නකො. මේ ඕ A level වලට පාඩම් කරන්නත් වැඩි පාඩම් කරන්නේ කොරියන් එක්සෑම් එකට. ඔව්. කැම්පස් එකට නෝට වඩා හොඳයි කියලා හිතුණොත් මේ කොරියාව. අනේ ඒ වෙලාවේ නිකන් එන්න හිතුණා. අයියා හිටියානේ. ආ අයියත් මෙහෙද? ඔව්. ඊට පස්සේ ඉතින් විවාහය ලියලා ආවා. ඕකේ. දැන් ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ තැනක වැඩ කරනකොට මොන වගේ හැඟීම්ද තියෙන්නේ? ගිමකෙන් ලංකාවට යන්න දිනා හොඳයි කියලා හිතේ. අනිවාර්යෙන් ලංකාවට යන්න දිනා හොඳයි කියලා හිතනවා. ලංකාවට ගිහිල්ලා මේ හින සාර්ථක කරගන්න බෑ. බැරි නිසා මම මේ බලාපොරොත්තු සියල්ල යටපත් කරගෙන ඉන්නේ. ඉන්නවා. ජනේල හදන කම්පැනි එකක් තමයි මේ කම්පැනි එක. ගොඩාක් වැඩ කාර්යබහුල කම්පැනියක් කියලා කිව්වොත් නිවැරදි. ඉතින් ඒ කාර්යබහුලත්වයට ශ්‍රී ලාංකිකයන් විදිහට අපේ කොල්ලොන්ට දායකත්වයක් ලබා දෙන්න පුළුවන්කමක් ලැබිලා දිනවා. මේනි තමයි ලස්සන කොල්ලෙක් නේ. දැක්ක පමණින්ම දකුණු පළාතේ කියලා තමයි මට නම් හිතෙන්නේ. නේ. ඔගොන් ගාල්ලේ තමයි. ඒකනේ කියන්නේ ගාල්ලේ කට්ටියන්ට ලෝකෙ කොහේ ගියත් නේ ගේම ගහන්න පුළුවන්. ඒකෙම ඉතින්. ඒකෙම නේද? ඒ කියන්නේ ඒක කතා දෙයක් නැහැ නේද? අනිවාර්යෙන්. හැබැයි ඉතින් කතාවට කියන ගාව ගම වැඩ බැරි නම් ගම ගාල්ලේ. ඒ කතාවට විතරයි නේ. ඒ වැඩ බැරි කට්ටිය කියන ඒවා. ඒක තමයි නේ වැඩ පුළුවන් කට්ටිය ජපානය, කොරියාව, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව ඕන තමන් දනක ගේම ගහලා තියෙන්නේ. අනිවාර්යෙන්. පෙන්නලා දිනවනේ. අනිවාර්යෙන්. මේ පෙන්නන දෙයක් නැහැ. මේ ඉන්න කස්සර කොල්ලෙක් ඈ ගේම දෙන්නේ නැහැ. කොරියන් කට්ටියන්නත් හොල්මන් වෙන තමයි මෙයා ගේම දෙන්නේ. රයිට්. ඕකේ. මට කියනකො නම. මගේ නම නිමල තරින්දු. නිමල තරින්දු. එතකොට මේ කොරියන් කට්ටිය කතා කරන්නේ කොහොමද ඔයාට? මට කොරියන් කට්ටිය කතා කරන්නේ නිමල කියන. නිමල කියලා ප්‍රොනවුන්ස් කරන්න පුළුවන්ද ඒගොල්ලන්ට? ප්‍රොනවුන්ස් කරන්න නම් බෑ. එක එක කට එක එකේ වගේනවා. කාමක් නෑ. නියන්න හපු ගමන් දන්න මන් දන්නව මම තමයි මට ගමයි කියන්නේ කියලා. ඔව් අනිවාර්යෙන් මං ඒ කියලා දන්නවනේ. ඉතින් ඊට පස්සේ බලන්න මේගොල්ලෝ කියන්නේ මොනවද කියලා. රයිට්. ඕකේ. ඕකේ නිමල මේ කොරියන් කටත් එක්ක වැඩ කරන අමාරුද? මුලින් මුලින් නම් ටිකක් අමාරුයි. මොකද අපි දන්නේ නෑනේ. අපි ලංකාවේ මේ දේවල් කරලා නෙමෙයිනේ ආවේ. ඇත්තටම කියනවා නම් ගොඩක් අමාරු නා. සමහර ලාවට ගෙදර යන්නම හිතෙන වෙලාවල් අනන්තයි. මුලින්ම දැන් නම් අවුරුදු 3 මාස 6ක් වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව දැන් නම් ගෙදර වගේ
වැඩ කරනවා ඒගොල්ලොත් එක කරට කර වැඩ කරනවා. ඒගොල්ලොත් සමහරව අපෙන් තමයි වෙලාවට අහන්නේ. අපිත් එයාලගෙන් ගොඩක් උදව් වරකට තමයි දැන් වැඩ කරනවා. දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ. දැන් ඇත්තටම පුරුදුයි. උදේ අතරමාරට එනවා. නම් වෙනකම් වැඩ කරනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව ඉතින් අපි ලස්සන මෙතන වැඩ කරන් ඉන්න හැමෝමත් එක්ක. නිමලට ලස්සන සින්දු කියන්න පුළුවන්ලු. පොඩි පේලි හතරක කියලා පොඩි පොඩි කැලක් කියමු මොකද? කොරියා ඈ සින්දු කියන්න බෑ. ඇත්තටම මට සින්දු කියන්න බෑ. ආ ගාලේ කරන්නේ බැරිද ඒක විතරයි. ගාලේට රෙන හැමෝන්ටම සින්දු කියන්න පුළුවන් මට බෑ. කොහොමද වැඩි නිමලගේ ගාල බේරගත්ත කොහොමද? රයිට් ඕකේ. මේ ගෙදර කවුද ඉන්නේ? මායි අම්මයි අයියා යක්කයි ඉන්නේ. අයියා යක්කයි බැඳලා මං විතරයි ඉන්නේ දැන්. දැන් තනි කඩ. ඔව්. සල්ලි ගොඩක් හොයාගෙන යන්න ඕනේ එක්කෙනා දෙන්න වෙන්න. අනිවාර්යෙන්. පමා වෙලා මුණ ගැහුණු නිසා දරා ගන්න බැරි කඳුළු වුණා. මගේ හිතත් මට අයිමි වෙලා ඔයා මගේ පණ වෙලා නිසා. මගේ වෙනකන් හුස්ම මග